මේ පොහොට්ටුවේ ආණ්ඩුව ආපු ගමන් පළමුවෙන්ම කරන්නේ මේ රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනාව කපා දැම්මා. එතකොට කොරෝනාවක් තිබුණේ නැහෙනි. ඊළඟට උත්සව අතිකාරම් මුදල් රාජ්‍ය සේවකයාගේ කපා දැම්මා. කොරෝනා තිබුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ අපේ රජෙන් දුන් විශ්‍රාමිකයන්ගේ හා රජයේ සේවකයන්ගේ ලබා දුන් වැටුප් වද්දක ටික දෙලින්ම වහම අතිටවලා දැම්මා. කොරෝනාවක් තිබුණේ නැහැ. එතකොට ඊට අමතරව පෝෂණ මල්ල ඒ වගේම ඉන්ධන සහන ඒ ඔක්කොම කපා හැරි ඉන්ධන සහන දුන්නේ නැහැ. දැන් පීවි ජයසුන්දර මහත්තයා ලියුමක් ලියනවා ජනාධිපති ලේකම් හැටියට. එයා ඒ ලියුමේ මොකද්ද කරන්නේ? ණය කළමනාකරණය කරන්න රජයේ සේවකයන් පඩිය කපමු කියලා. මේ රාජ්‍ය සේවකයන්ගේ 2015 මේ ආණ්ඩුවම 2014 සාමාන්‍ය කාර්යාල සහායකයෙකුට තිබුණු මූලික වැටුප රුපියල් 11730යි. මාසික වැටුප රුපියල් 11730යි. මේකයි මම කපන්න ඉන්නේ. අපි 2015 ඇවිල්ලා 2020 අපි මේක බාර දෙන්නකොට මේ කාර්යාල සහායකගේ මූලික වැටුප 24250ට වැඩි කරලා දුන්නා. ගුරුවරයෙකුට 2015 14 16000යි. අපි 2020 වෙනකොට 29000ට වැඩි කරා. රාජ්‍ය සේවකයන්ගෙන් 80%ක්ම ඉන්නේ පහළ ශ්‍රේණිවල වැඩ කරන අය. කුංචියය රාජ්‍ය සේවකයන් කියන්නේ මේගොල්ලන්ට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. දරුවෝ ඉන්නවා. ඒ ටික බලා ගන්න ඕනේ. ලයිට් බිල, වතුර බිල, දුරකථන රීලෝඩ්, ෆියුෂන් පන්ති වලට. රටේ ඉන්න මිනිසුන්ට තමයි ප්‍රශ්නේ තියෙන්න ඕනේ. ආණ්ඩුවට නෙවෙයි. ආණ්ඩුව මිනිසුන්ට දෙන්න ඕනේ. මේ ආණ්ඩුව මිනිසුන්ගෙන් ඉල්ලනවා. මේක පුදුම ආණ්ඩුවක්. නිසා මේ එක පැත්තකින් හොඳට වර්ණනා කරලා ලියුමෙන් මේ රාජ්‍ය සේවකයන්ව ඉස්සල පොළවේ ගන්නවා. ජනතාවට අපි කියන්න කැමති විපක්ෂයේ කාර්යභාරය අපි ඉටු කරනවා. අපි කිව්වේ නෑ කියලා කියන්න එපා. අපි එදා ජනාධිපතිවරණයෙන් පසුව අපි කිව්වා මේක පළවෙනි කොටස රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද අතිකාල දීමනා කපනවා. මහමැතිවරණයකින් පසුව වැරදිලා හරි කර්මයට හරි එයාලා දිනුවා නම් දෙවැනි කොටස ඡන්දෙන් පස්සේ දෙනවා නැති වෙන්නේ කියලා. ඔබගේ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරේ නැත්නම් ඔබත් මේ තිබුණු ඉතුරු වෙලා තියෙන අනිත් වරප්‍රසාද ටිකක් නැති වෙනවා. අපි ඇඳගෙන ඉන්න යට ඇඳුමට අමුඩේට කෙලින්ඩ ඉඩ තියෙනවා. මේ ආණ්ඩුව යන විදිය බලනකොට මේ කොරෝනා වෛරසය පෙන්නගෙන තමන්ගේ රාජකාරිය කරන්න බැරුව මූල්‍ය කළමනාකරණය අනාගෙන රාජ්‍ය ආදායම් ටික නැති කරගෙන එක කොටසකට විතරක් හම්බ කරන්නට උදව් කරලා දැන් පොදු ජනයාගේ සාක්කුව පිට්පොකට් ගහන්න දෙන්න බෑ. නිසා මේක හොඳට හිතන්න කියලා අපි කියන්න කැමතියි. සබිය ඇති බේද නැති කබීර් හෂීම් අංක 5 කෑගල්ල දිස්ත්‍රික්කය සම්බගි ජනබල වේගය.